අපි අද කතා කරන්න යන්නේ ටිකක් විශේෂයිද ටිකක් නෙමෙයි ගොඩක් විශේෂයිද මූලද්‍රව්‍යයක් ගැන මේ මූලද්‍රව්‍ය ගොඩක් වෙලාවට උෂ්ණත්ව මාන කිව්වම මතක් වෙනවා මොකද්ද කියලා ඔයගොල්ලෝ දැන් මතක් කරන්න මොකද්ද මූලද්‍රව්‍ය මේක මේ මූලද්‍රව්‍ය මතක් වෙනවා උෂ්ණත්ව මානත් එක්ක කවුද මේ Hg කියලා අපි ලියනවා මොනවාද මොනවාද මේ රසදිය මේ තියෙන්නේ රසදිය මේ තියෙන්නේ මොනවාද රසදිය දැක්කහම ඕනේ හරිම කියුට් කියලා හිතනවා හෙට මෙහෙට යනවනේ දැන් අපි බලන්න මේ මම යකඩ යනයක් මේ දැන් බලන්න මේ එක හරිම විශේෂයිතයි ඒක හින්දා තමයි මම මේ ග්ලව්ස් දාගෙන ඉන්නේ සාමාන්‍ය සමෙන් නම් ඇතුල් වෙනව අඩුයි හැබැයි ඒත් අපි ආරක්ෂාවට මේක දාගෙන ඉන්නවා දැන් මෙතන දාලා තියෙන භාණ්ඩ ටික අපි විශේෂයෙන් මේ පිරිසිදු කරලා දාන්න ඕන නැත්නම් මේ රසදිය අංශු ඉතුරු වෙන හින්දා දැන් බලන්න මේ යකඩ යනේ දැම්මාම එක පා වෙනවා උඩින් බැලුවොත් ඔයගලන්ට කැමරාව මේ බලන්න මේ යකඩ යනේ පා වෙනවා මම මේ යකඩ වල සහ රසදිය වල ඝනත්වයන් දාලා තියෙන වීඩියෝ උඩින් වීඩියෝ උඩින් කොච්චර ඝනත්වයක් තියෙනවද කොහොමද කියලා ඉතින් මේ මම මේ කතා කරන්න යන්නේ රසදිය රසදිය කොහොමද මොනවද මේ රසදිය වල තියෙන හානි කියන එක මොකද හේතුව විශේෂයෙන්ම රසදිය ගැන ඉගෙන ගන්නවට වැඩිය ගොඩක් අයට වැදගත් මේ රසදිය තියෙන භාණ්ඩ මොනවද මේවා මොනවද තියෙන හානි කියලා දැනගන්න එක. මොකද හේතුව රසදිය භාවිතයේ දැන් මිනමාටා සම්මුතියෙන් පස්සේ ජාත්‍යන්තර මිනමාටා සම්මුතියෙන් පස්සේ රසදිය භාවිතයේ ලෝකේ නැති කරගෙන යනවා. හරිද? මේ රසදිය භාවිතයේ ලෝකේ නැති කරගෙන යනවා මේ රසදිය නැති කරගෙන යනවා. දැන් ඔන්න බලන්න මේ රසදිය භාවිතය නැති කරාට හරිද? රසදිය භාවිතය නැති කරාට සම්පූර්ණයෙන්ම නැති කරලා නැහැ. එතකොට මේ රසදිය භාවය ඔයගොල්ලෝ දැකලා ඇති මේ රිදී පාට තියෙන උෂ්ණත්වමානයක් තියෙනවනේ ඒකේ තියෙන්නේ රසදිය. දැන් ඔයගොල්ලෝ දන්න උෂ්ණත්වමාන වලට රසදිය යොදා ගන්න හේතුව තමයි යා උෂ්ණත්වයේ හැම වෙලේම තියෙන දක්වන ප්‍රසාරණය හිඳ. හරිද? එතකොට මේ රසදිය උෂ්ණත්වමානයක් අපි හදිසියෙම කැඩිලා ගියොත් කොහොමද ඒක පිරිසිදු කරන්නේ? රසදිය උෂ්ණත්වමානයක් හදිසියෙම කැඩලා ගියොත් අනිවාර්යයෙන්ම එතන හොඳට පිරිසිදු කරන්න ඕනේ. මේක වැකියුම් ක්ලීනර් වල භාවිත කරන්න හොඳ නැහැ. රසදිය වාෂ්ප තමයි ගොඩක්ම දරුණු. රසදිය වාෂ්පයක් හැදුනොත් වැකියුම් ක්ලීනර් එකකින් ඒව අපිට සසන පද්ධතියට ගිහිලා ලොකු හානියක් ඇති කරන්න පුළුවන්. හරිද? මේ රසදිය මෙහෙම විසයි කියලා ලෝකේ හොයාගත්තේ කොහොමද? මේ රසදිය විසයි කියලා ලෝකේ හොයාගත්තේ තමයි මිනමාටා ජපානයේ තියෙන මිනමාටා බොක්ක කියලා. මිනමාටා බොක්කෙන් ඇති වුණා මොකද? මිනමාටා බොක්කට ওই කර්මාන්තශාලාවකින් අපද්‍රව්‍ය දැම්මා. ඊට පස්සේ එතන තිබුණා මිනමාටා බොක්කේ ඇති වුණා මෙතිල් මර්කරි කියන සංයෝගයේ ජලාශයට ඒ ජලයට එකතු වෙලා තිබුණා. එකතු වෙලා තිබ්බහම මොකද වුනේ? ඒ මාළු මත්ස්‍ය අනුභව කරලා